Mama, tuš Vikramanayak, mama Vaidyavaryak, Neethi garuka puravasayak. Speeding ticket ekakwat nathi kenek mama. Mama Engalante indala me ratata aave October 16 venida. E karala hitan mama Jetwing Blue, meegamue Jetwing Blue eke nirodhayane venna yomuna. මෙතන ඔයගොල්ලෝ ඔක්කොම දකින්න ඇති චීන භාෂාවෙන් තිබ්බ මේ සෞඛ්‍ය ෆෝරමයට එරෙහිව මම සිංහලෙන් ලියලා ඒක හුඟක් දෙනෙක් මේ ෂෙයා කළා බොහොම ස්තුතියි ඒක කරපු කට්ටියට ඒක ෂෙයා වුණත් එක දැන් රජය ඒක පිළි අරගත්තා සෑම රජේ නිල නිල ලිය කියවිලි සෑම දෙයක්ම රාජභාෂාවෙන් තිබිය යුතුයි කියන එක ඒ රාජභාෂා කොමිෂන් සභාව පිළිගත්තා. එනිසේ කියන්නේ ඉතින් මම කරපු දේ හරි අපි විරෝධතාවය දක්වපු එකත් හරි. කොහොම හරි මම එතෙන්දිත් එයාපෝට් එකේදීත් මට කමාන්ඩර් බ්‍රිගේඩිය කෙනෙක්ගෙන් බොහොම තර්ජන ගර්ජන ඇති වුණා ඒ අවස්ථාවේදීත් පෝරමය සිංහලෙන් පිරෙව්වයි කියලා. නමුත් මට මම ඉල්ලපු හෝටලේවත් දුන්නේ නැහැ මම ඈත පළාතක දාන්න හැදුවේ නමුත් කොහොම හරි මම ඒ සටන මෙව කරගෙන මම මේ හෝටල් එකට ආවා ජෙට්වින් බ්ලූ එකට ඇවිල්ලා දැන් දවස් 14ක් නිරෝධායනය වෙලා අපි අද තමයි අපිව නිදහස් කරන්න තිබ්බ දවස අද හවස 4ට දැන් කියද වෙලා දැන් 3යි එතකොට පළවෙනි PCR එක එයාපෝට් එකේදීම ගන්නවා දෙවනි PCR එක දින 10ක් ගිහිලා හෝටලේදී 26 වෙනිදා තමයි කළේ. කරලා ඊයේ තමයි අපිට වාර්තා එන්න තිබ්බේ. ඉතින් ඒ වාර්තා ඊයේ අතහමාට විතර මට කතා කරලා කියනවා මේ කෝපරල් මේ ඔක්කොම ආමි හොඳේ හෝටලේ ඉන්න දොස්තරත් දැන් ආමි. කෝපරල්ලා, සර්ජන්ට්ලා, ලුටනන්ට්ලා කර්නල්ලා බ්‍රිගේඩියර්ලා කමාන්ඩර්ලා ඔක්කොම ආමි බෙහෙතකටවත් සිවිල් මිනිස්සෙක් හොයාගන්න නැහැ. හරි බස් එක එළවපු මිනිස්සයා විතරයි සිවිල් අනික අය හැමෝම ආමි. කොහොම හරි ඊයේ මට කෝල් කරලා රෑ 8:00 කියනවා මිස් ඔයාගේ PCR එක පොඩ්ඩක් අප්සෙට් මේ සාම්පලේ හරියට අරන් නැහැ කියලා. හරි එහෙමයි මට කිව්වේ. එතකොට මගේ ඔළුවට ගියේ දැන් මේ ගත්ත සාම්පලේ හරියට අරන් නැති නිසා මේ සාම්පලය ආයි කරන්න ඕනේ කියන එක. එතකොට එයා කියනවා ඔව් මිස් මේක ආපහු කරන්න ඕනේ. මිස් මේක මේ ප්‍රයිවට් කරගන්න. නිකන් ඇඟට නොදැරි කියනවා මේක ප්‍රයිවට් කරගන්න. ඒක කරලා මේ රිසල්ට් එනකන් මේ ප්‍රතිඵල එනකන් මම මේ හෝටලෙත් නැවතිලා ඉන්න ඕනේ කියලා. ඉතින් මට ඇත්තටම සල්ලි නැහැ. මමත් වෛද්‍යවරියක් වුණාට මමත් බොහොම අමාරුවෙන් තමයි පිටරට සල්ලි හම්බ කරන්නේ. මම පය 14ක් 16ක් එක දිගට වැඩ කරනවා මම දවස් දෙක තුනේ මගේ දරුවන් දකින්න නැතුව එහෙ රස්සාව කරනවා එහෙම කළා තමයි අපි සල්ලි හම්බ කරන්නේ මේ මම ගස් වලින් කඩන සල්ලි නෙමෙයිනේ ඉතින් ඒ නිසා මම ඒ කෝපරල්ට කිව්වා මට සල්ලි නැහැ මට ප්‍රයිවට් කරන්න සල්ලි නැහැ ඒ වගේම මට වැඩිපුර මේ හෝටලේ ඉන්නත් විදිහක් නැහැ කියලා එතකොට ඒ කෝපරල් කිව්වා ඉතින් මිස් විතරයි ඔහොම කියන්නේ අනික අය නම් ප්‍රයිවට් කර ගන්නවා කියලා. ඉතින් මං කිව්වා මට ඒක කරන්න දෙයක් නැහැ. මට කරුණා කළා මේක රජෙන් කරලා දෙන්න. එහෙමනම් මට හෙට උදේ කරලා මාව හෙට හවස පිටත් කරන්න කියලා. හා මම ඒක ගැන බලන්නම් කියලා අද උදේ කතා කරනකොට කතා කරේ කාටද මම ඉන්නවා මෙතන කැප්ටන් ප්‍රභාත් කියලා කෙනෙක්. එයාට ඊයේ රෑත් මං කතා කළා. කැප්ටන් ප්‍රභාත් බස් නායක එතුමා කියනවා මට අද උදේ එහෙම බෑ මිස් දැන් මේ ඔයා විතරයිනේ මේක ඉල්ලන්නේ ඉතින් ඔයා ඔකත් ඔයාට ඕක ප්‍රයිවට් කරගන්න තමා වෙන්නේ කියලා. ඉතින් මම දිගින් දිගටම ඇහුවා දැන් කවුද මේකට සම්බන්ධ මට කියන්න මං කාත් එකද කතා කරන්න ඕනේ එහෙම කියලා. ඊට පස්සේ කැප්ටන් ප්‍රභාත් බස් නායක කිව්වා මෙතන ඉන්න දොස්තරයා තමයි කැප්ටන් ඉසුරු වීරසේන කියලා. ඊට පස්සේ කිව්වා මෙතන ඉන්නේ ආමි කමියුනිටි ෆිසිෂන් ඒ කියන්නේ මේ 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 ප්‍රදේශය බාර එක්කෙනා තමයි කර්නල් ඩොක්ටර් සේමගේ කියලා. ඉතින් මම ඔය ඩොක්ටර් ඉසුරු වීරසේනට අද උදේ කතා කළා. එයා තමයි මේ හෝටල බාර දොස්තර. එයාට කතා කළා මම ඇහුවා දැන් මොකද්ද මේ කියන්නේ කියලා කතා කරනකොට. දැන් ඊයේ අපිට දැනුම් දුන්නේ හරියට නිකන් මේ සාම්පලේ හරියට අරගෙන නැහැ වගේ. නමුත් අද කතා කරනකොට දිගින් දිගටම ප්‍රශ්න කරනකොට මට තේරුණා
යා කියනවා දහ දෙනෙක්ගේ සාම්පල් ගත්තලු. ඒ කියන්නේ මේ හෝටල් එකේ හතර දෙනයි ජෙට්වින් බ්ලූ මේ ගමුවේ ජෙට්වින් බ්ලූ එකේ හතර දෙනයි. ඊට පස්සේ එහා හෝටලේ ඒ කියන්නේ ගෝල්ඩි සෑන්ස් මේ ගමුවේ තව හය දෙනෙකුගේ. ඒ කියන්නේ ඔක්කොම දහ දෙනෙකුගේ මේ අරගෙන හැබැයි ඒ දහයම යන්න තිබුණේ MRI එකටලු කොළඹ. මොකද මං හිනා වුණා මේ මේ PCR මැසිම කඩලා හින්දා වෙන්නේ නැති අපේ ටෙස්ට් රිසල්ට්ස් නැත් කියලා බැලින්නම් එහෙ PCR මැසිම තියෙන තැනට නෙමෙයි යන්නේ MRI එකට. ඒතර MRI එකට අපේ නම් යවලා නමුත් අපේ සාම්පල් යවලා නැහැ. එතකොට MRI එකේ කියලා තියෙන්නේ report එක no sample කියලා. MRI එක වැඩේ හරියට කළා no sample. එතකොට no sample නම් මං හවද ඇතුළට කොහෙද sample? Sample අපි හොයනවා කිව්වා. එතකොට මට ඇත්තටම බයක් ඇති වුණා. මොකද අපි දැන් මේ කියන sample එක කොහෙන් හොයාගෙන මොන වார்த்தාවක් දෙයිද කියන්නේ දන්නේ නැහැ. මොකද කාගේ හොටුද කාගේ සෙමද කියන්නේ දන්නේ නැහැ නේ දැන් ඊළඟට වාර්තා කරන්නේ. බැරි වෙලා හරි කියන්න පුළුවන් දැන් මට positive කියලා. ඒ නිසා මං කො මට ඕක බෑ. ඒ නිසා අනිවාර්යෙන් තව එකක් කරන්න කියලා. ඒ කිව්ව ගමන් කිව්වේ මිස් විතරයිනේ ඔක ඉල්ලන්නේ. ඒ නිසා මිස්ටර් විතරක් රජෙන් කරන්න බෑ. ඔක private කරගෙන ඉන්න කියලා මේ hotel එකේ. ඉතින් මම මේක සම්පූර්ණයෙන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළා. ඒ ප්‍රතික්ෂේප කරන අතරතුරේදී මම කිව්වා දැන් හදිසිය හරි මේක මට යන්න තියෙන හවස 4ටනේ. ඉතින් මං මේ වෙන ආකාර තුනක් ඒගොල්ලන්ට කියා මේ යෝජනා කළා. එකක් තමයි එක්කෝ PCR ටෙස්ට් එක ආපහු කරන්න ප්‍රතිඵල එනකම් මාව ගෙදර අරින්න. ඇත්තටම මගේ ගෙදර තියෙන්නේ මේ හෝටලේ එහා පැත්තේ. එහා මේ විනාඩි 5ක්වත් දුර නෙමෙයි. ඉතින් මේ පලා තියෙන ඔක්කොම මිනිස්සු මං කවුද කියලා අඳුරනවා. මම මේ හෝටලයට එනවා කරනවා මේ හෝටලේ මේ සමාජිකයෙක් මම. ඉතින් මම පැනලා යන කෙනෙක් නෙමෙයි. මම මේ නීතිගරුක පුරවැසියෙක් හින්දා මම පැනලා යන කෙනෙක් නෙමෙයි. ඒ නිසා PCR ටෙස්ට් එක කරලා මාව ඕන්න ගෙදර යවන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදරටම ඇවිල්ලා PCR ටෙස්ට් එක කරන්නත් පුළුවන්. කොහොමදත් දැන් අලුතෙන් නීතියක් තියෙනවා. පළවන ආශ්‍රිතයන් පවා ගෙදරදී නිරෝධායනය කරන්න පුළුවන් කියලා. ඉතින් මට ආසාදනයකුත් නැත්නම් මට පොසිටිව් වුත් නැත්තම් මට රෝග ලක්ෂණත් නැත්තම් දෙවතාවක් වුණ බලන වුණත් නැත්තම් මාව ගෙදර යවන්න කිසි ප්‍රශ්නයක් නැහැනේ. එතකොට කිව්වේ මොකද්ද? එහෙම යන්න බලනවා නම් ඒගොල්ලෝ මාව අරෙස්ට් කරනවා කියලා. We are prepared to arrest you. We will arrest you කියලා තමයි කිව්වේ. හොඳේ. ඒ කියන්නේ මේගොල්ලෝ බලන් ඉන්නේ මොකටද? නීති මේ මේ අත්අඩංගුවට ගන්න මිසක් ටෙස්ට් කරන්න බලන් ඉන්නවා නෙමෙයි මේ. ඇයි එක්කෙනායිනේ දැන් කොන් කරගෙන තියෙන්නේ අනික් අය ෂේප්. එතකොට දැන් මේ එක්කෙනාව එක්කෝ බලහත්කාරයෙන් තියාගෙන ටෙස්ට් එක පොසිටිව් වෙයි. එහෙම නැත්නම් මෙතනින් එළියට යන්න හැදුවොත් අත්අඩංගුවට ගනීවි. එතකොට දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි මේ වගේ කරන්න පුළුවන් බලහත්කාරයෙන් මිනිස්සෙක්ව තියාගන්න පුළුවන්ද? සල්ලි නැත්නම් මේගොල්ලෝ රජයෙන් ගෙවන්නවද? මේ හෝටලෙට ගෙවන්නේ නැහැ. මම 175,000ක් දැනට ගෙවලා තිනවා මේ හෝටලෙට. වෙනමම මම 25,000කට කිට්ටු වෙන ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට ටිකට් එක ගන්න වෙලාවේ PCR ටෙස්ට් එකකට දුන්නා. දැන් ඒගොල්ලෝ කියනවා ඒක ඒගොල්ලන්ට ගෙවන්න අවශ්‍ය නැහැලු. එතකොට මේ බොරුවටනේ මම මෙතනටත් ගෙවලා තින්නේ. ඒකත් රජේනේ. එතකොට මෙතන දැන් අලුතෙන් PCR ටෙස්ට් එකක් ගන්නකොට ගෙවන්නත් ඕනේ. ඊට පස්සේ ඒ PCR ටෙස්ට් එක ඇත්තද බොරුවක්ද කියන මම දන්නෙත් නැහැ. හරි. ඊට පස්සේ තව දවස් 4ක් මම මෙහි ඉන්නවා නම් තවත් රුපියල් 50,000කට වැඩිය ගෙවන්න ඕනේ. එතකොට මට මේක දරා ගන්න බෑ. නමුත් මේක ඇත්ත මේක සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඇයි මට විතරයි? ඇයි දැන් මාව කොන් වෙන්නේ? නිසා මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මෙතන ලොකු මිලිටරි මර්ධනයක් තියෙනවා. මෙතන අසත්‍යයක් තියෙනවා. මිනිසුන්ගේ ටෙස්ට් අරගෙන ටෙස්ට් කරන්නේ නැත්තම් තැනට යවන්නේ නැත්තම් ඒක ලොකු බොරුවක් තියෙනවා. මේ මොකද්ද මේ කරන මගඩිය? බාණ්ඩාගාරයේ හිස් මේ රටේ බාණ්ඩාගාරයේ හිස් සත්‍යක්වත් නැහැ. මගේ තාත්තා අගමැති වෙලා ඉන්න කාලේ හිටන් කිව්වේ බාණ්ඩාගාරයේ හිස් කියලා. මගේ අම්මා මේ නිල ගමනක් යන කාරකට මේ පෙට්‍රල් ගහලා දෙන්න කිව්වා. මගේ තාත්තා කෑ ගැව්වා මගේ අම්මට බාණ්ඩාගාරයේ සල්ලි නැහැ පෙට්‍රල් ගහන්නවත් කියලා. අම්මා ටැක්සියක් අරන් නිල ගමනක් ගියේ. අන්න එදා දිනම් මේ අපේ රටේ බාණ්ඩාගාරයේ හිස් අපි හැමදාම කරන්නේ රෝල ගගහ මේ රට ගෙනියන එක. ඒ විතරක් නෙමෙයි දැන් ඔය ගෙනල්ලා තියෙන PCR මැෂින් කැඩිලායි කියලා කියනවා. පට්ටපල් බොරු. ඔය කැඩිච්ච ඒවා නෙමෙයි ඔය ගෙනල්ලා තියෙන්නේ මඩු බාලේව. එතකොට මේගොල්ලෝ මේ මිනිස්සුත් එක්ක සෙල්ලම් කරනවා. මිනිස් ජීවිතත් එක්ක මේගොල්ලෝ මේ සෙල්ලම් කරනවා. ඒ සෙල්ලම් කරනවා විතරක් නෙමෙයි ඒගොල්ලන් අපි නැගී හිටියොත් අපව මර්ධනය කරනවා. මම දැන් අද දවල් අර කොවිඩ් සම්බන්ධ මේ
නුම්බරයක් තියෙනවා හැමෝටම මේකට කතා කරන්න පුළුවන් ඒ නුම්බරයට කතා කරලා මම කම්ප්ලේන්ට් එකක් දැම්මා ඒ කම්ප්ලේන්ට් එක දැම්මහම ඒක අන්තිමේදී කරකිලා ගිහිලා තියෙන්නේ අර මම මුලින්ම කතා කරපු ඩොක්ටර් සේමගේ කර්නල් ඩොක්ටර් සේමගේ තමයි ආපහු ගිහිලා තියෙන්නේ දැන් එතකොට ඩොක්ටර් කර්නල් සේමගේ මට හවස 3 හමාරට අද PCR එකක් කරලා දෙන්නම් කියලා කිව්වා නමුත් මට දවස් 3 4කට යන්න බෑ අරෙස්ට් කරනවා කියන එක නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ එතකොට මාව මේ තියාගෙන ඉන්නේ බලහත්කාරයෙන් මම මේ රටේ පුරවැසියෙක් එතකොට මාව පුළුවන් ද මෙහෙම යටත් කරලා තියාගන්න මේක සාධාරණද ඒගොල්ලෝ ටෙස්ට් කරේ නැත්නම් අපිව මේ විදිහට අඩන්තේටම් කරන එක සාධාරණද එතන මේ රට කොහෙටද යන්නේ මේක මිලිටරිකරණය කර නැහැ කියන්නේ පට්ටපල් බොරුවක් මේකේ සිවිල් සමාජිකයෙක් හොයාගන්න නැහැ දොස්තර කෙනෙක් හොයාගන්න නැහැ GMO එක කොහෙද ඕගොල්ලෝ ඉන්නේ ඇයි ඕගොල්ලෝ නැගී හිටින්නේ නැත්තේ අපි දොස්තරලා වෙලා ඉන්නේ මේ තරම් රජයේ සිවිල් කට්ටියේ ඉන්නේ මේ මිලිටරිකරණය මේගොල්ලන්ගේ වරදක් නෙමෙයි නමුත් මේක රජයේ වරදක් මට ශ්‍රවෙන්ද්‍ර ප්‍රනාන් ශ්‍රවෙන්ද්‍ර ආමි කමාන්ඩර් ශ්‍රවෙන්ද්‍ර ඩිසිල්වාගේ නම්බරෙත් මට කෙනෙක් ලබා දුන්නා කෙලින්ම කතා කරන්න කියලා නමුත් මම කතා කරේ නැහැ ඒක අනවශ්‍ය බව මම හිතනවා මම පුරවැසියෙක් හැටියට රටේ නීතියක් තියෙනවා නම් ඒ නීතිය එක හා සමානව ක්‍රියාත්මක විය යුතුයි කියන එකේ මම තදින්ම ඉන්නවා ඒ නිසා මම ශ්‍රවෙන්ද්‍රට කතා කරේ නැහැ පෞද්ගලිකව නිසා මම බලාපොරොත්තු වෙනවා අද හවස 3:00 මාට මගේ ටෙස්ට් එක කරලා මගේ දැනට තියෙන ටෙස්ට් නෙගටිව් මට කිසිම රෝග ලක්ෂණයක් නැහැ මගෙන් සමාජයට වෙන්න තියෙන අවදානම ඉතාම අඩු නිසා මට දරා ගන්න බැරි වියදමක් මම දැනටත් කරලා තියෙන නිසා මාව විශේෂ ලෙස සලකලා මාව ගෙදර අරීවි ඒ ඉතුරු වැඩ කටයුතු සාමදානව කරගන්න පුළුවන් වෙයි කියලා නමුත් ඒගොල්ලෝ ඒක පුන පුන ප්‍රතික්ෂේප කරලා කියලා තියෙන්නේ මාව අරෙස්ට් කරනවා කියලා. ඒ නිසා මාව අරෙස්ට් කරන්න නම් ඔය තරම් ඕනේ කමක් තියෙන්නේ මේක හැඟවිච්ච දෙයක් තියෙනවා කියලායි මම හිතන්නේ. මේක සැඟවිච්ච රහසක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් මිනිසුන්ව නිරෝධානය කරන්නේ අරෙස්ට් කරන්න බලාගෙනම. එතකොට මේගොල්ලන් මේ යන්නේ වෙන මාර්ගයකටයි කියලා මම කියනවා. ඒ නිසා මම ඕගලන්ට පුරවැසියන් හැටියට ඔබලංගෙන් මම ඉල්ලන්නේ මේ වගේ දෙයක් වුණොත් පසුබහින්න එපා නිරෝධාන මධ්‍යස්ථානයකට යන්න සිද්ධ වුණොත් හොඳට මතක තියාගන්න මේ සියල්ලම වෙන්නේ මිලිටරියට අවශ්‍ය විදිහටයි නමුත් ඕගොල්ලන්ට අයිතිවාසිකම් තියෙනවා මගේ පින්තූර ගත්තා ඒ හැමෝ ඒ පින්තූර ගන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ අපි ගොඩ නගිනකොට බහිනකොට හැමතැනම පින්තූර ගන්නවා ඒ විතරක් නෙමෙයි මගේ પાස්පෝර්ට් එකේ ෆොටෝ හිටන් ගත්තා තමන්ගේ පෞද්ගලික ෆෝන් වලින් මේ ආමි කට්ටිය තමන්ගේ පෞද්ගලික ෆෝන් වලින් මගේ પાස්පෝර්ට් එකේ ෆොටෝ පවා ගත්තා පස්සේ මං ගොඩක් සටන් කළා මගේ අයිති පෞද්ගලිකත්වයේ සමාගයේ රහසිගතභාවය රැකිය යුතුයි කියන ඒ මතේ ඉඳගෙන මං ඒවා අන්තිමේදී ඩිලීට් කරව ගත්තා පස්සේ ඒගොල්ලෝ පිළිගත්තා මේගොල්ලන් ෆෝන් වල දාන්න වටින්නේ නැහැ එහෙම ඒගොල්ලන්ට අණ ලැබිලා නැහැයි කියන්නේ. ඉතින් මේ නීති රීති සම්පූර්ණයෙන් උල්ලංඝනය කළා සදාචාරය සම්පූර්ණයෙන් උල්ලංඝනය කළා පෞද්ගලිකත්වය රහසිගතභාවය සම්පූර්ණයෙන් උල්ලංඝනය කළා මර්ධනකාරී කෝවිඩ් පාලනයක් තමයි මේ කරන්නේ. මේක කොහෙත්ම පුරවැසියන්ට හිතකර මේ සහ කම්පනයක් ඇති සානුකම්පිත ක්‍රියාදාමයක් කියලා මට නම් තේරෙන්නේ නැහැ. දැන් මට තේරෙන්නේ මුන්ට කෙලවලා ගියත් කමක් නැහැ, හෙන ගැදිලා කමක් ගියත් කමක් නැහැ. අපේ සාම්පලවත් පරීක්ෂා කරන්න දි තත්ත්වයට මේ රට ඇවිල්ලා තියෙන්නේ. ඔය දෙන්නේ පට්ටබල් බොරුයි කියලායි මම හිතන්නේ නෙගටිව්ද පොසිටිව්ද කියන ඒවත්.